අයිබෝන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මූවී ස්කෝප් එල්කේ channel එකේ තවත් අලුත්ම වීඩියෝ එකකට. ඉතින් අද මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ 2017 නිකුත් වුණු Death Note කියන ජපනීස් මිස්ටරි ත්‍රිලර් ෆිල්ම් එක ගැන. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි මූවී එක පැත්තට යමු. ෆිල්ම් එක පටන් ගන්නේ ටෝකියෝ වල පොලිසිය යූස්කේ හීබී සාවා කියන මිනිස්යාගේ පස්සෙන් පන්නද්දී. මිනිහා වල්ලගන්න පොලිසිය ලඟ වෙද්දිම ඒකෙන් බේරෙන්න මේ යූස්කේ පාර යන ගෑනු ළමෙක්ව ප්‍රාණපේට ගන්නවා. හැබැයි ඒක පාරටම මෙයාට දරුණු පපු යමාරුවක් දෙලා වේදනාවක් විඳලා එතනම මැරෙනවා. ඒ වගේම තවත් තැනක විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ඔෆිස් එකෙන් එලියට එනවත් එක්කම මාධ්‍ය අවිත් මෙයාව වට කරගන්නවා. ඒ වගේම මෙයාට එක එක විදිය චෝදනා එල්ල කරලා ප්‍රශ්න වගයක් අහනවා. හැබැයි මෙයා මාධ්‍යට කතා කරන්න කලින් මෙයාත් මැරෙනවා. හරියටම කිව්වොත් හියුස්කේ මැරුණා වගේ. ඉතින් ගයිස් මේ වගේ කිසිම විදියකින් පැහැදිලි කරන්න බැරි විදියට මේ නගරේ මරණ ගොඩක් සිද්ධ වෙනවා. පොලිසිය නම් මේවට සැක කරන්නේ අපරාධකරුවන්ව. හැබැයි දවසින් දවස මරණ වැඩි වෙද්දී සමහර ආගමික කණ්ඩායම් කියන්න ගත්තා පෞකාරයන්ට දෙවියන් වහන්සේ දඬුවම් කරනවා කියලා. මේ අතර මහජනතාවත් මේ සම්බන්ධයෙන් දෙකට බෙදෙන්න ගත්තා. සමහරු කියනවා මේ දේ කරන්නේ කීරා කියලා මිනිස්සෙක් කියලා. අනිත් අතට සමහරු කියනවා මේ දේ කරන්නේ කීරා නෙවෙයි කියලා. කොමාරි එක දවසක හවස මිනිස්සු හැමෝගෙම අවධානය ගන්න බ්‍රේකින් නිවුස් එකක් එනවා. වාර්තාකරු කියනවා හිරොමිචි ඉමයි සුමි කියලා මිනිස්සෙක් මූල්‍ය සමාගමකට පැනලා ඒක හිටපු මිනිස්සුන්ගේ ප්‍රාණ අපේට අරන් ඉන්නවා කියලා. ඉතින් මේ අතර හිටපු ලයිට් යගාමි කියලා මිනිස්සෙක් මේ නිවුස් එක අහලා බෑග් එකෙන් නෝට්බුක් එකක් අරගෙන ඒ පොතේ හිරොමිචිගේ නම ලියනවා. ටික වෙලාවකින් හිතා ගන්නත් බැරි විදියට නිවුස් රිපෝටර් කියනවා හිරොමිචි මැරිලා. සමහර ප්‍රාණපකරුවන් කියන විදියට හිරොමිචි මැරිලා තියෙන්නේ පපු යමාරුවක් හැදිලා. දින පස්සේ ෆිල්ම් එක සති කිහිපයක් ආපස්සට එනවා. මේ වෙද්දි ලයිට් කියන හාදයා ඉන්නේ ජපන් පොලිස් වෙබ්සයිට් එක හැක් කරන ගමන්. එතනදි මේ හාදයා දැනගන්නවා අවශ්‍යම අපරාධකරුවන්ගේ හැම නඩුවක්ම වහලා දාලා කියලා. ඉතින් ලයිට් මේ දේ තහවුරු කරගන්න ළඟ තියෙන බාර් එකකට යනවා. එතන ඉන්න එක අපරාධකාරයෙක් කියනවා මෙයාට ඇහෙනවා පොලිසිය මාව නිදහස් කළා. දැන් ඉතින් කාටවත්ම මාව හිරේ දාන්න බෑ. මේ දේ අහපු ගමන් ලයිට් ගොඩක් කලබල වෙනවා. දැන් ඉතින් ජපානයේ නීති පද්ධති ගැන කිසිම විශ්වාසයක් නැහැ. හොමින් දෙක දවසක් වැහි දවසක රැග් ගෙදර යන ගමන් නිදි ලයිට් අද්භූත පෙනුමක් තියෙන Death Note කියලා පොතක් හම්බ වෙනවා. ඉතින් මේකත් අරන් ගෙදර ආවට පස්සේ ලයිට් මේ පොතේ පළවෙනි පිටුව බලනවා. මේකේ කියන විදිහට පොතේ කාගේ හරි නමක් ලිවොත් ඒ මිනිස්සයා මැරෙනවා. කොහොමුණත් ලයිට් මේක සීරියස් ගන්නෙ නැහැ. මෙයා හිතන්නේ මේක විහිළුවක් කියලා. පස්සේ ලයිට් ටීවී බලන ගමන් නිදි පහුගිය කාලේ ලොකු විනාශයක් කරපු මිනි මරුවෙක්ගේ ප්‍රවෘත්තියක් යනවා. ඉතින් මෙයා විහිළුවටත් එකේ මිනිස්සයාගේ නම Death Note එකේ ලියනවා. පහුදා උදේ ලයිට් කෑම ගන්න ගමන් පත්තරේ බලද්දී එක පාරටම මෙයාව ෂොක් වෙනවා. ඊරෑ නිවුස් වලින් කිව්ව අපරාධකාරයා පැහැදිලි කරගන්න බැරි විදිහට මැරිලා. කොහොමුණත් පස්සේ ලයිට් හිතනවා මේක අහම්බයක් වෙන්න ඇති කියලා. එදාම ලයිට් පාරේ ඇවිදින ගමන් නිදි එදා බාරගේදී හම්බුණු අපරාධකාරයාව දකිනවා. ඉතින් හිතේ තියෙන සැකේ ඔප්පු කරගන්න අපරාධකාරයා දිහා බලන ගමන් ලයිට් යාගේ නම Death Note එකේ ලියනවා. හිතා ගන්නත් බෑ අර අපරාධකාරයා එක පාරටම පපුවේ අමාරුවක් හැදිලා එතනම මැරෙනවා. අන්තිමේදී මේ සිද්ධියෙන් ලයිට්ට තේරෙනවා මේ පොත සාමාන්‍ය පොතක් නෙවෙයි. එහෙනම් මෙයා පරිස්සමට පොතේ නීති රීති ටික කියවන්න තීරණය කරනවා. නීති රීතිවලට අනුව මේ පොත වැඩ කරන්නේ ලියන කෙනාට තමන්ගේ මනසින් අදාළ මිනිස්යාගේ මූණ මවා ගන්න පුළුවන් නම් විතරයි. මීට අමතරව නම ලියලා තත්පර 40ක් ඇතුළත අදාළ මිනිස්යා මැරෙන්න ඕනි මොන විදිහටද කියලා ලිව්වේ නැතොත් අදාළ කෙනා හાર્ට් ඇටැක් එකක් හැදිලා එතනම මැරෙනවා. එදාරේ ලයිට් ගෙදර යන ගමන් නිදි එක පාරටම මෙතනට රියුක් කියන මරණේ දෙවියා එනවා. හැබැයි මේ දෙවියන්ව පේන්නේ Death Note පොත අල්ලන අයට විතරයි. මුලදී ලයිට් මේ භයානක වෙනුවක් තියෙන දෙවියන්ව දැකලා ගොඩක් බය වෙලා අහනවා ඔය ආවෙ පොත වෙනුවෙන්ද කියලා. හැබැයි එතනදී රියුක් කියනවා මගෙන් ඔයාට කිසිම හානියක් නැහැ කියලා. රියුක් කියන විදිහට මේ පොත ලයිට්ට ඕනි තරමක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක අහපු ගමන් ලයිට් හිතාගන්නේ මේ ලෝකේ තියෙන හැම අපරාධයක්ම නැති කරලා දාන්න ඕනි කියලා. මං හිතන්නේ පොත හම්බෙලා තියෙන්නේ හරිම කෙනාට. අපි වර්තමානයේට આવොත් සිද්ධ වුණු අබිරහස් මරණ පිළිබඳව තාමත් පොලිසිය පරීක්ෂණ පවත්වන ගමනුයි ඉන්නේ. හැබැයි මේ වෙනකම් මෙයාලට මිනිස්සු කියන කීර කියන මිනිසයා ගැන කිසිම හෝඩුවාවක් හොයාගන්න පුළුවන් ගිලා නැහැ. ඉතින් ගයිස් මේ පොලිසිය කීර කියන්නේ ලයිට්. හැබැයි ලයිට් කියන්නේ කීර කියන්නේ එක්කෙනෙක් කියලා කවුරුවත්ම දන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මෙයාලා තීරණය කරනවා එල් කියලා හඳුන්වන අද්භූත මිනිසෙක්ගෙන් උදව් ඉල්ලගන්න. මුලින්ම මේ එල් පොලිසියත් එක්ක කතා කරන්නේ ලැප්ටොප් එකෙන්. එල් සැක කරන විදිහට කීර කියන මිනිසයා මේ අපරාධ කරන්නේ
කියන්නේ ජපානයට වෙලා තනියම. ඉතින් එල් මේ වැඩේට ප්ලෑන් එකක් ගහනවා. පොලිසිය අවසරය ඇතුව එල් පැනල යන අපරාධකාරයෙක්ව පාවිච්චි කරලා ලයිව් බ්‍රෝඩ්කාස්ට් එකකින් ප්‍රසිද්ධියේ කීරට අභියෝග කරනවා. ප්ලෑන් එක සාර්ථකයි. ලයිටොත් ලයිව් එක දකිනවා. අපරාධකාරයාගේ දරුණු වචන ඇහිලා ලයිට් එක ගොඩක් කේන්ති යනවා. ඉතින් ලයිට් ඉක්මනින්ම ඩෙත් නෝට් එකේ ඒ හාදයාගේ නම ලියනවත් එක්කම බ්‍රෝඩ්කාස්ට් එකේදීම අපරාධකාරයා ශනිකවම මැරෙනවා. සිද්ධියෙන් පස්සේ එල් තමන්ගේ ඇත්තම කටහඬෙන් ලයිව් බ්‍රෝඩ්කාස්ට් එකේ කතා කරන්න පටන් ගන්නවා. එල් කියන විදිහට මේ හැමදේම කීරව කොටු කරගන්න අටවපු උගුලක්. ඒ වගේම මේ බ්‍රෝඩ්කාස්ට් එක ලයිව් දුන්නේ ජපානය ඇතුලේ විතරයි වගේම දැන් ඉතින් පොලිසිය දන්නවා කීරව ඉන්නේ ජපානය ඇතුලේ කියලා. ඒ වගේම බැරි වෙලාවත් හරි කීරව පොලිසියට අහුනොත් අනිවාර්යයෙන්ම මරණ දඬනය නියම වෙනවා කියලා එල් අනතුරු ඇඟවීමකුත් කරනවා. මේ අතර ගෙදරට වෙලා බලාගෙන ඉන්න ලයිට් එහෙමත් නැත්නම් කීරා මේ අනතුරු ඇඟවීමට බය වෙනවා. කොමුණත් එල් කියන හාදයා කාටවත්ම තමන්ගේ මූණ පෙන්වන්නේ නැති හින්දා සිද්ධියට මැදිහත් වෙන්න බෑ. ඊළඟ සීන් එකේදී පොලිසිය මේ නඩුවේ ප්‍රධාන විමර්ශකයා විදිහට සචිකෝ යගාමි කියන හොඳම නිලධාරියෙක්ව පත් කරනවා. බලද්දි මේ සචිකෝ යගාමි කියන්නේ ලයිට්ගේ තාත්තා. කොමුණත් එල්ගේ උදව්වත් එක්ක පොලිස් පරීක්ෂණ දිගටම කරගෙන යනවා. එල් කියන්නේ දෙයක් දිහා අමුතු විදිහට බලන කෙනෙක්. ඒ විදිහට සිද්ධිය වුණු හැම මරණයකම සමස්ත වෙලාවන් පරීක්ෂා කළොත් හැම මරණයක්ම සිද්ධ වෙලා තියෙන විශ්වවිද්‍යාල වෙලාවෙන් පිට. එල්ට අනුව ඒකේ තේරුම කීරා කියන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක්. කොමාරි පොලිස් ඩේටාබේස් එක හැක් කරලා ලයිට් මේ දේ දැනගන්නවා වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් කියලා පොලිසියට තියෙන සැකේ අයින් කරන්න පන්ති වෙලාවෙත් මෙයා ඝාතන කරන්න ගන්නවා. ඒ වැඩෙන් පොලිසියට තියෙන සැකේ අයින් වෙන්නේ නැහැ. එතනදී පොලිසියට තව සැකයක් එනවා. පොලිස් ඩේටාබේස් එක කොහොමාරි කීරාට ලීක් වෙනවා කියලා. පස්සේ ලයිට් තමන්ගේ අලුත් යාළුවා රියුක් එක්ක ඇවිදින ගමන් ඉදදී ලයිට්ට තේරෙනවා කවුරු හරි තමන් ෆලව කරනවා කියලා. හැබැයි රියුක් කියන විදිහට මේ මිනිස්සයා ලයිට්ව මීට දවස් දෙකක ඉඳන් ෆලව කළා. මේක ඇහුවට පස්සේ ලයිට් කල්පනා කරනවා මේක දැනගෙනත් ඇයි රියුක් මට නොකිව්වේ කියලා. ඒ කියන්නේ රියුක් කාගේවත්ම පැත්තකට උදව් කරන්නේ නැහැ පොලිසියටවත් ලයිට්ටවත්. ඉතින් මේ සිද්ධියෙන් ලයිට් එකක් බය වෙනවා. තවත් කල්පනාවෙන් පරිස්සම් වෙන්න තීරණය කරනවා. දවසක් ලයිට් යාගේ හොඳම යාළුවා ෂියෝරි එක්ක බස් එකේ යද්දී අර පස්සෙන් එන මිනිහයාත් බස් එක නගිනවා. එකට කේන්ති යන ලයිට් ඒ මිනිහයා එක්ක කතා කරන්න හැදුවත් එයා ලයිට්ව ගණන් ගන්නේ නැහැ. ටික වෙලාවකට පස්සේ එක පාරටම මිනිහෙක් ෂීට් එකෙන් නැගිටලා ඩ්‍රයිවර්ට තර්ජනය කළා. බස් එකේ මිනිස්සුන්ව ප්‍රාණ අපයට ගන්නවා. බලද්දී මේ මිනිහයා බන්ධනාගාරයකින් පැනලා යන අපරාධකාරයෙක්. ලයිට් මේකට මැදිහත් වෙන්න ඕනේ වුණත් ලයිට් අපරාධකාරයාගේ නම දන්නේ නැහැ. ඉතින් වෙන කරන්න දෙයක් නැති හින්දා අපි මේ අපරාධකාරයාට මොකක් හරි කරමුයි කියලා කොලේ ගලියලා තමන්ව ෆලෝ කරන හාදයාට පෙන්නනවා. ඒක දකින මේ හාදයා ලයිට්ව නවත්තලා මෙයා ගොඩක් දරුණු වෙන්න පුළුවන්. එහෙනම් මම මෙයාගෙන බලා ගන්නම් කියලා තමන්ගේ ID එක පෙන්නනවා. බලද්දි මෙයා රේ ඉවමත්සු කියලා FBI ඔෆිසර් කෙනෙක්. ටික වෙලාවකට පස්සේ අපරාධකාරයා ඇවිත් ලයිට් ළඟ තියෙන ඩෙත් නෝට් පොතෙන් ඉරාගත්තු කොලේ උදුර ගන්නවා. අපරාධකාරයා කඩදාසිය අතර ගත්ත ගමන් මෙයාට රියුක්ව පෙන්න ගන්නවා. රියුක්ගේ භයානක පෙනුමට අපරාධකාරයා ගොඩක් බය වෙලා බසකෙන් එළියට දුවනවා. මිනිහාගේ අවාසනාවට බසකෙන් පණිද්දි වේගෙන් යන වාහනයක හැප්පිලා එතනම මැරෙනවා. කොමුණත් මේ සිද්ධියෙන් ලයිට් දැනගන්නවා තමන්ගේ පස්සෙන් ඇවිත් තියෙන FBI ඔෆිසර් කෙනෙක් කියලා. ඒ වගේම කීරා කියන්නේ ලයිට් කියලාත් පොලිසිය විස්තර තමන්ගේ පුතාට දෙන්නේ සචිකෝ කියලාත් පොලිසිය සැක කරනවා කියලා ලයිට්ට තේරෙන්න ගන්නවා. දැන් ලයිට් තමන්ගේ පස්සෙන් ආපු ඔෆිසර්ගේ නමයි මොනයි දන්න හින්දා ඔෆිසර්වත් මරන්න තීරණය කරනවා. හැබැයි රියුක් කියන විදිහට එහෙම කළොත් පොලිසියට ලයිට් ගැන තියෙන සැකය තහවුරු වෙනවා. එහෙනම් ලයිට් තමන් ගැන තියෙන සැකය අයින් කරගන්න මේ නඩුවට සම්බන්ධ හැම නිලධාරියෙක්ගේම නම් එකතු කරන්න තීරණය කරනවා. මේ වැඩේට ලයිට් රේව සබ්වේ එකට ගෙන්නලා ට්‍රාන්ස්මිටරයකින් කතා කරන ගමන් රේව බ්ලැක්මේල් කරනවා. ලයිට් කියනවා කේස් එකට සම්බන්ධ නිලධාරින්ගේ නම් ටික දුන්නේ නැතොත් සබ්වේ එකේ ඉන්න අහිංසක මිනිස්සුන්ව මරලා දානවා කියලා. ඉතින් ඒ නම් ටික දෙනව ඇරෙන්න රේට මේ වෙලාවේ වෙන ඔප්ෂන් එකක් නැහැ. කරන්න දෙයක් නැතිම තැන රේ ඩේටාබේස් එකෙන් මූණු දිහා බලලා නම් ටික අරගෙන ලයිට් දුන්නු පොඩි ඩෙත් නෝට් කොලේ නම් ටික ලියනවා. ඒත් එකම මේ නඩුවට සම්බන්ධ හැම ඔෆිසර් කෙනෙක්ම පපු යමාරුවක් හැදිලා මැරෙනවා. රේ වැඩේ කළාට පස්සේ හිතක් පපුවක් නැති ලයිට් ඒ විදිහටම රේවත් මරලා දානවා. ඒ වෙලාවේ රේගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ඉඳලා තියෙන්නේත් ඒ හරියමයි මේ කියලා රේට උදව් කරන්න දුවලා ගියත් වැඩක් වෙන්නේ නැහැ. ටික වෙලාවකට පස්සේ පොලිස් ස්ටේෂන් එකේදී ලයිට්ගේ තාත්තා සජිකෝ එනවුස්මන්ට් එකක් දෙනවා. අපි හැමෝගෙම ජීවිත තියෙන්නේ අවදානමේ කියලා. මොකද මේ වෙද්දි කීර අපරාධකරුවන් නොවන මිනිස්සුන්වත් මරන්න පටන් අරන්. ඉතින් සජිකෝ කියනවා මැරෙන්න බය අය ඉන්නවනම් මේ නඩුවෙන් අයින් වෙන්න කියලා. ඒකෙන් පස්සේ 6 දෙනෙක් හැර අනිත් හැමෝම මෙතනින් එළියට යනවා. කොමුණත් මේ 6 දෙනා කියනවා මේ පරීක්ෂණය දිගටම කරගෙන යන්න නම් එල්ගේ අනන්‍යතාවය අපිට පෙන්වන්න ඕනි කියලා. ඊළඟ සීන් එකේදී මේ කට්ටිය එල්ගේ අපාර්ට්මන්ට් එකට ආවට පස්සේ දැනගන්නවා බලද්දි එල් කියන්නේ ළමෙක්.
කොමුණත් මේ අතිශයින්ම බුද්ධිමත් වගේම හැම නිලධාරියෙක් කිසරාම කැපී පෙනෙන දක්ෂයෙක්. කීරා කෙනෙක්ව මරද්දී මරණේ හේතුව වෙනස් කරන්න පුළුවන් කියලාත් මේ වෙද්දීල් හොයාගෙන ඒකෙන් නෙල් කියනවා කීරාගේ ඉලක්කයට අහු වෙන්නේ නැතුව ඉන්න ඕනි නම් ඔයාලා බොරු නම් පාවිච්චි කරන්න කියලා. මේ විදිහට කට්ටිය එකතු වෙලා ඉක්මනට කීරා වල්ල ගන්න වැඩ පටන් ගන්නවා. තවත් තැනක රේගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නයෝමි රේගේ මරණයත් එක්ක කම්පණය වෙලා ඉන්නේ. බලද්දී නයෝමි කියන්නේ කලින් එල් වෙනුවෙන් වැඩ කරපු FBI නියෝජිතවරයෙක්. දැන් නයෝමි ඉන්නේ රේව මරපු කෙනාගෙන් කොහොම හරි පළිගන්න හිතාගෙන. මේ අතර කාලේ රේ මැරෙන CCTV වීඩියෝ එක බලන එල් දකිනවා රේ මැරෙන මොහොතකට කලින් කාට හරි ඇඟිල්ල දික් කරනවා කියලා. ඉතින් තමන් මිනි මරුවව හොයාගත්ත කියලා සජිකව ඇතුළු කණ්ඩායමට කතා කරලා සැක සහිත හැමෝගෙම ෆොටෝස් ටිකක් දෙනවා. හෙදරින් එක්කෙනෙක් ලයිට් එක ප්‍රතිපලයක් විදියට එල්ට ඕනි වෙනවා. සචිකෝගේ ෆැමිලි එක නිරන්තරයෙන් නිරීක්ෂණය කරන්න. මේ විදි ලයිට් ඇඩ්වාන්ස් විදියට මිනිසුන්ව මරන්න පටන් අරන්. මෙයා දැන් සතියකට කලින් ඉඳන් මැරෙන්න ඕනි විදිය පොතේ ප්ලෑන් කරනවා. ඒ වගේම රියොක්ටත් කියනවා මම මැරුණත් මේ ප්ලෑන් එක දිගටම සිද්ධ වෙන්න ඕනි කියලා. පවුදා ලයිට් කැම්පස් එකේ ඉදි සැක සහිතව නයෝමි ලයිට්ව හම්බෙන්න එනවා. ලයිට් කියනවා මම ඔයාව සබ්බේකේදී දැක්කා. හැබැයි රේගේ මරණය ගැන නම් මම කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. ලයිට් මොන දේ කිව්වත් නයෝමි ලයිට්ව සැක කරනවා. ඒ වගේම නයෝමි කියනවා ඔයා තමයි කීරා කියලාත් මං දන්නවා කියලා. මං ගැන හැමදේම දන්නවා කියලා දැනගන්න ලයිට් ඉක්මනින්ම මෙයාගේ නම ඩෙත් නෝට් කොලේක ලියනවා. ඒත් එකම නයෝමි කියනවා ඔයාට මාව මරන්න බෑ කියලා. බලද්දි නයෝමි ලයිට්ට දීලා තියෙන්නේ වෙන නමක්. නයෝමි මෙතනින් යන්න කලින් තදින්ම කියනවා මං අනිවාර්යෙන්ම කීරාව හොයාගෙන හිරේ යවනකන් නවතින්නේ නෑ කියලා. ලයිට් ආයෙමත් ගෙදරදී අසාමාන්‍ය සුවඳක් තේරලා මෙයාට සැකයක් එනවා කවුරු හරි හොරෙන් මගේ කාමරයට ඇතුල් වෙලා කියලා. ඉතින් මෙයා රියොක්ට කියනවා කවුරු හරි මගේ රූම් එකේ කැමරා හයි කළා කියලා. බලද්දි ලයිට් හිතපු දේ හරි. එල් සහ පොලිස් නිලධාරින් එකතු වෙලා කැමරා වලින් ලයිට් කියන කරන දේවල් බලාගෙන ඉන්නේ. පළවෙනි දවස් ටිකේදී මෙයාට ලයිට්ගේ සැක සහිත කිසිම දෙයක් හොයාගන්න වෙන්නේ නෑ. ඉතින් සචිකෝ හිතනවා තමන්ගේ පුතා අහිංසකයෙක් කියලා. කොහොම වුණත් එල් දිගටම ලයිට්ව නිරීක්ෂණය කරන්න තීරණය කරනවා. මොකද කැමරා හයි කළාට පස්සේ තාම කිසිම මරණයක් සිද්ධ වුණේ නෑ. කැමරා හයි කළ 7 වෙනි දවසේ අපිට පෙන්නනවා ලයිට් ගෙදර අයත් එක්ක කෑම අරන් කාමරයට ඇවිත් දොර ලොක් කරගෙන චිප්ස් පැකට් එකක් කන ගමන් තමන් ගැන ඔත්තු බලනවා කියලා දන්නේ නෑ වගේ ටික වෙලාවක් පාඩම් කරන්න ගන්නවා. මේ අතර හදිසියෙම නිවුස් එකක් යනවා අලුත් අපරාධකාරයෙක් ගැන. ඒත් එකම වැඩි වෙලාවක් යන කලින් අපරාධකාරයා හાર્ට් ඇටැක් හැදිලා මැරෙනවා. මේක දකින නියෝජිතයින් කියනවා ලයිට් කියන්නේ තව දුරටත් සැකකරුවෙක් නෙවෙයි කියලා. හැබැයි එල්ට තාමත් ලයිට්ව සැකයි. කොමනත් ලයිට්ගේ කාමරයේ තියෙන කැමරා හැම එකක්ම අයින් කරන්න නියෝජිතයින් තීරණය කරනවා. එතකොට කොහොමද අර අපරාධකාරයා මැරුණේ? බලද්දි ලයිට් ඩෙත් නෝට් කොලේකෝයි නිවුස් බලන්න ෆෝන් එකේකෝයි චිප්ස් බෑග් එක ඇතුලේ හංගලා. දවසක් ෂියෝරි ලයිට්ට කතා කරලා කියනවා ආර්ට් ගැලරි එකේදී මාව හම්බෙන්න කියලා. ලයිට් ඒකට කැමති වෙනවා. කොමනත් ලයිට්ට පොඩි සැකයක් තියෙනවා. මොකද ෂියෝරි කතා කරන විදිහ පොඩ්ඩක් වෙනස්. බලද්දි නයෝමි මෙයාව ප්‍රාණපේට අරගෙන ලයිට්ව ආර්ට් ගැලරි එකට ගෙන්න ගන්න. ඊළඟ සීන් එකේදී ලයිට් ආර්ට් ගැලරි එකට ආවට පස්සේ දකිනවා නයෝමි ෂියෝරිව ප්‍රාණපේට අරන් කියලා. නයෝමි ගොඩක් තරහින් ලයිට්ට කියනවා ඔයා කියලා කියලා පිළිගන්න කියලා. හැබැයි ලයිට් ඒක පිළිගන්නේ නැතුව ගොඩක් දුකින් කියනවා ෂියෝරිව නිදහස් කරන්න කියලා. මොනදේ වුණත් Taman කීර කියලා ලයිට් පිළිගන්නේ නැහැ. මේ අතර එල් ඇතුළු කණ්ඩායමත් CCTV වලින් සිද්ධිය බලාගෙන ඉන්නේ. වැඩි වෙලාවක් යන කලින් පොලිස් සයිරන් එකක් ඇහිලා නයෝමිගේ අවධානය වෙනස් වෙන අතරේ ෂෝරි අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් ලයිට්ගේ පැත්තට දුවනවා. ඒත් එකම නයෝමි මේ අහිංසක කෙල්ලට හිතක් පපුවක් නැතුව වෙඩි තියනවා. ඒකෙන් ෂෝරි හිමින් හිමින් මැරෙන ගමන් නිද්දී ලයිට් කෙල්ලව කිස් කරලා කියනවා මං ඔයාට ආදරය කළා කියලා. ඒත් එකම කෙල්ල ජීවිතය අතහැරලා යනවා. වැඩි වෙලාවක් යන කලින් පොලිසිය අපරාධ ස්ථානයේ හැබැයි පොලිසියට නයෝමිව අල්ල ගන්න වෙන්නේ නැහැ. මොකද නයෝමිත් සිය දිවි හානි කරගන්නවා. ඒත් එකම අපිට පෙන්නනවා මීට පැය කිහිපයකට කලින් සිද්ධ වුණු දෙයක්. එතනදී ලයිට් නයෝමිගේ වෙඩින් කාඩ් එකෙන් නයෝමිගේ ඇත්ත නම දැනගන්නවා. ඉතින් ලයිට් ඩෙත් නෝට් එකේ සූක්ෂම විදියට ලියනවා නයෝමි මැරෙන්න ඕනේ විදිය. ඒ කියන්නේ දැන් සිද්ධ වුණු සම්පූර්ණ සිද්ධියම ලයිට්ගේ ප්ලෑන් එකක්. වර්තමානයේ සජිකෝ ලයිට් ළඟට ඇවිත් ෂියෝරි බේරගන්න බැරි වුණ එකට සමා වෙන්න කියනවා. ටික වෙලාවකින් සජිකෝ ගියාට පස්සේ රියුක් කැවිත් අහනවා ෂියෝරියෝ නැති වෙයි කියලා හොයා බලාපොරොත්තු වුණාද කියලා. නපුරු හිනාවක් දාන ලයිට් කියනවා නයෝමිගේ ෂියෝරිගේ මරණය ප්ලෑන් කළේ තමන්මයි කියලා. ලයිට් ෂියෝරිවත් මරන්න තීරණය කළා තියෙන්නේ නිලධාරින්ට තමන් ගැන අනුකම්පාවක් ඇති කරන්න. මොකද එතකොට ලේසියෙන්ම තමන්ට මේ නඩුවෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒත් එකම රියොක් පිළිකුලෙන් ලයිට්ගේ ඇස් දිහා බලලා කියනවා ඔයා මිනිස් විසින් ඉන්න යක්ෂයෙක් කියලා. ඒත් එකම එල්ලෙනව මෙතනට ලයිට් අපරාධකරුවන්ගේ නම් ලියන්න පාවිච්චි කරපු චිප්ස් පැකට් එකත් අරගෙන ඒත් එකම එල් තමන් කවුද කියලා ලයිට්ව හඳුන්නලා කීරව අල්ලගන්න මිෂන් එකට අපිත් එක්ක
එකතුවෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ගයිස් දෙන්නට දෙන්න එකිනෙකා දිහා තර්ජනාත්මක විදිහට බලාගෙන ඉද්දී Death Note කියන මේ ෆිල්ම් එකේ වර වෙනවා. ඉතින් තවත් මේ වගේ මූවීස් බලන්න වීඩියෝ එක ලයික් කරලා කමෙන්ට් කරලා channel එක subscribe කරන්න. තවත් දවසක තවත් මූවී එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.